සෙල්ට එක් පොඩා යුරිප් චැනල් එක ඉතින් ඔන්න අදත් මම මගේ යාළුවන්ට වීඩියෝ එකක් අරන් ආවා කොහොමද ආගේ කම්පියුටර් එක ස්පීඩ් අප් කරගන්න කියලා ඉතින් මේකේ වහර කරන්න ඕන එක්සෑම් ටෙම්පරරි ෆයිල් ඩිලීට් කරන එක ඉතින් මම කියලා දෙනවා ඔහොම ටෙම්පරරි ෆයිල් ඩිලීට් කරන කියලා ඔයසම මේ සර්ච් බාර් එකට යන්න එතන කියලා සර්ච් කරන්න රන් කියලා ඉතින් මේ විදිහ ඇප්ලිකේෂන් එකක් එනවා ඒක ඕපන් කරන්න ඉතින් වාට් බලන්න මේක වින්ඩෝස් බටන් එක ආර් ගැන බටන් එකකට ප්‍රෙස් කළාත් ගන්න ඉතින් මම දැන් ටයිප් කරන්න ඕන ප්‍රතිශත ලැබුණ ඒ කියන්නේ 100% කියදීම අපි කියන අනේ ප්‍රතිශත ලැබුණ ක්ලික් කළා temp කියලා ටයිප් කරන temp ඉස්සරහම වාට් වචනේ පේනවා නේද නම් මම ක්ලික් කළා එන්ටර් දැන් ඉතින් මේ එන්ටර් දුන්නම මේ ෆයිල් ගණන අපේ මම මේට චුට්ටම වෙලාවකට කලින් මේක මේ විදිහටම ඩිලීට් කරා ඒකෙන් නම් මගේ වැඩි ෆයිල් නේ මම මෙලාවේ වෙන පීස් එක කරා ඒ පීස් එක මේවා ඩිලීට් කරනවා මට GB 7ක විතර ඩිලීට් අප් දෙක ගන්න හම්බුනේ ඉතින් මේවා අපිට ඇත්තම කියන වැඩ කර නැහැ ඒකෙන් අපි මේ කන්ට්‍රෝල් A දාලා ඔක්කොම සිලෙක්ට් කරලා shift එකයි delete එකයි එකට ඔබපුවාම අපේ මේ රීසයිකල් බින් එකටවත් යන්නේ නැතුව මෙන්න මේ රීසයිකල් බින් එක යන්නේ නැතුව මොකද PC එකම delete කරනවා ඉතින් මොන් ගොන මම වැඩ කරන්නේ නැහැ කියලා ඉතින් ඒකෙන්ද තියාගෙන ඉඳලා වැඩ නැති ඉතින් අපි මේ ඔක්කොම delete කරමු ඉතින් ඔයා මෙතන එන්ඩ්‍රිය මේ ඔක්කොම delete කරනවා ඉතින් ඔයාගේ මේ වගේ දෙයක් ආයි සමහරවිට මම continue කියලා එකක් ආයි ඔයා එහෙම continue කියන මුලින්ම දෙන්න ඕන continue කියන එක අහලා තිබ්බ නැත්නම් ඔයා මෙතන skip කියන එක දෙන්න මොකද මේ සමහර ෆයිල් අත්‍යවශ්‍යයිද සේව් වෙනවා මේ ස්කිප් දුන්නොත් මොකද අපි මෙතන දැන් ඕපන් කරලා තියෙනවා වට පේනවා ෆයිල් ගන්නවා ඒ වටේ මෙතන ඔක්කොම ෆයිල් එකක් ඇදලා තියෙනවා ඒකෙන්ද ස්කිප් දෙන්න උපරිම මේ විදිහ ස්කිප් දෙන්න මොකද පේනවා දැන් මේ ටික දැන් මේ වෙලේ අත්‍යවශ්‍ය ෆයිල් එක ඒ මොකද මේ යට ඕපන් කරලා තියෙන ඇප්ලිකේෂන් වල මේවා ආයි තියෙන ඉතින් මේකේ ස්ටාර්ට් කරලා ආයෙත් රන් කියන එකට යන්න ඉතින් මම මේ විදිහ රන් කියන එකට යන්න ඒ පස්සෙ මම දැන් ටයිප් කරනවා නිකම්ම temp කියලා t e m b ඊළඟට එන්ටර් දෙන්න ඊටත් වට ෆයිල් ගන්නවා දගෙන ලැබේ මං කියවන මම මේක දැන් චුට්ට කලින් මේ වේ තියෙන කරා කියලා ඒක මගේ මෙච්චර ෆයිල් අඩු හරි ඉතින් මේකත් ඔහම ඔක්කොම සිලෙක්ට් කරලා මම shift delete එක දීලා එන්ටර් දෙන්න ඉතින් ආයෙත් skip කියන එක දෙන්න ඉතින් ආයෙත් දැන් skip කියන එක හරි ඉතින් මේ විදිහේ ඒටි අඩිලු කරනවා ආයෙත් රන් කියන එකට යන්න ඕන වැඩි ඉතින් මෙතන ඔක්කොම සිලෙක්ට් කරන කන්ට්‍රෝල් A දීලා ඔක්කොම ඩිලීට් කරන shift delete දීලා මේ විදිහට skip කරන්න ඉතින් ඊට පස්සේ ආගේ කම්පියුටරේ තියෙන local disk CD වගේවා අපි clean up කරනවා ඉතින් ඒක කරන්න මෙහෙම ඉස්සම ආගේ disk PC එක යන්න Windows 7 එකත් පුළුවන් මේ කරන්න ඔයා මෙතන local disk C කියන එක select කරලා right click කරලා properties දෙන්න properties තුනට පස්සේ ඔයාලට මෙතන පේනවා ති clean up නෑ disk clean up කියලා කියනවා මේ click කරගන්න ඊට උඩට පේනවා මෙන්න මේ වගේ දෙයක් calculate වෙලා මෙන්න මේ වගේ box එක ඔයා මේ මෙතන තියෙන යට මම පැත්තේ යට තියෙනවා clean up system file දාලා ඒක දෙන්න ඒක දුන්නා මෙන්න මේ විදිහට කැල්කියුලේට් කරනවා කැල්කියුලේට් කරන ඉඩ දෙන්න මේකට කිසිසේත්ම කැන්සල් කරන්න එපා ඉතින් මෙන්න මේ විදිහට කැල්කියුලේට් කරනවා ඔයාලට පේනවා ති යටින් ස්කෑනින් කියලා මේ ස්කෑන් වෙන දේවල් ටික පෙන්නනවා ඉතින් ඔයාලට මෙන්න මේ වගේ අලුත් බොක්ස් එකක් ඔයා මෙතන මේ තියෙන ඕකේ කියන එක දෙන්න ඊට පස්සේ අහන මෙන්න මේ වගේක් ඒක මේ ඩිලීට් ෆයිල් දෙන්න ඊට පස්සේ මේ විදිහට ක්ලීනින් ඩ්‍රයිව් කියලා ලෝකල් disk C එක ක්ලීන් කරනවා හරි ඊට පස්සේ ඔයා මෙන්න මෙතනම තියෙන ටූල් කියන්නේ අපේ පාටිෂන් එකේ ප්‍රොපර්ටිස් වලට ගියාම මෙතන අර ඉස්සලා අපි මෙතන ක්ලීන් අප් disk clean up නිකර දැන් ඔයා මෙතන තියෙන ටූල් කියන කැටගරි එකට යන්න ඕන ටූල් කියන එකට ගියාට පස්සේ ඔයාට මෙතන පේන ඇති දෙවෙනියට ඔප්ටිමයිස් කියලා තියෙන මෙන්න මෙතන මම මෙතන ඔයාට පේන ඇති ඔප්ටිමයිස් කියලා තියෙනවා ඉතින් ඔයාට Windows 7 ගැන නම් ඔයාලා මෙන්න මෙතන තියෙනවා තියෙනවා වෙන්නේ
ඩිෆරමට් කියලා තියෙන්නේ. ඉතින් ඔයා තියෙන එතන තියෙන ක්ලික් කරගන්න මෙන්න මේ අයිකන් එක තමයි තියෙන්නේ. ඉතින් ඔප්ටිමස් කියන ක්ලික් කරා මෙන්න මේ විදිහට අලුත් බොක්ස් එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාගේ මුලින්ම මෙන්න මේ විදිහට නෙමෙයි තියෙන්නේ. අන්න මේ විදිහට තියෙන්නේ. ඉස්සර මම මේ ඔප්ටිමයිසේෂන් එක දාලා තිබ්බේ මෙන්න මේ විදිහට. ඔයාලා මේ මෙතන පේනවා මෙන්න මේ විදිහට. ඉතින් ඩේට් එකයි ඕකේ කියලා මම මේ විදිහට අගය පෙන්වනවා. ඔය මෙතන මේ ලෝකල් ඩේ C එක ඔබල මෙතන තියෙන ඔප්ටිමයිස් කියන එක දෙන්න නැත්තම් 7 කියනන අර මං කිව්වා වගේ මෙන්න මේ වචන තමයි තියෙන්නේ. ඉතින් ඔය මේ ඔප්ටිමයිස් කියන එක දෙන්න ඕනේ අදාළ පාර්ටිෂන් එක උඩ මං දුන්නා. මේ විදිහට පාර්ටිෂන් එක උඩ ඔප්ටිමයිස් දුන්නා. මේ විදිහට ලාස්ට් රන් කියලා මෙන්න මෙතන රනින් කියලා පේන්නේ. එතන ඒ වගේ මෙතන ඇනලයිස් වෙන එක. ඉතින් ඕක කොහොම යන්න දෙන්න ටික වෙලාවක් යනවා. ඒ වගේම වාට පුළුවන් මේක ඉවර වුණාට පස්සේ ඔයාගේ මේ අනිත් පාටිෂන් උත් මේ විදිය ක්ලික් කරලා මෙතන ඔප්ටිමයිස් කියන එක දෙන්න. ඉතින් මේක නවාගේ පීස් එක හුඟක්ම ස්පීඩ් අප් කරගන්න පුළුවන්. මම මේ අත ගෙනා වීඩියෝ හොඳයි කියලා හිතෙනවා. වීඩියෝ අනිවාර්යෙන් ලයික් එක දාන්න. ඒ වගේම ඔයාමගේ මේ වීඩියෝ එක කැමතිද දක්වන අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඔයාගේ තවත් යාළුවෝ මේ සම්බන්ධව ඔයාගෙන් අහන්න ඇති නැත්නම් යාළුවෝ වෙන ඇති මේ සම්බන්ධව. ඉතින් ඔයා කැමති නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒ කට්ටියටත් උදව් දෙන්න. ඒ වගේ මටත් ඒක හෙල්ප් එක. ඉතින් අදට මං ගිහින් ඉන්න. හැමෝටම සුබ දවසක් උරුලා.